2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් මේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ දෙවියාම දැඩි කතාබහකට ලක්ුණු කාරණයක් වුණා. ශ්‍රී ලංකා ඉනිමේ සදීර සමර වික්‍රම දෙවියාමෙන් අනුතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණයේ යෙදීමට පෙර හිස් ආවරණය මාරු කිරීමට යනවා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් බංග්ලාදේශ නායක සකීබල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මැතිව්ස් දෙවිගිය ක්‍රීඩකෙක් ලෙසයි. ඒ අනුව විනිසුරුවන් විසින් ටයිම් අවුට් නීතිය යටතේ ඇන්ජලෝ මැතිව්ස් දෙවිගිය ක්‍රීඩකෙක් ලෙස නම් කරනු ලබනවා. මෙම සිදුවීමෙන් පසුව බොහෝ ක්‍රීඩා විචාරකයන් සහ ක්‍රීඩකයන් ඔවුන්ගේ අදහස් මේ සම්බන්ධව ඉදිරිපත් කර තිබෙනවා. බංග්ලාදේශ හිටපු ක්‍රීඩකෙක් වගේම වර්තමාන ක්‍රීඩා විචාරකයෙක් ලෙස කටයුතු කරන අත අලි ඛාන් නම් පැවසුවේ මෙම සිදුවීමේදී සකීබ් වැරදි බවත් ඔහුට එම අවස්ථාවක් ලැබුණා නම් නැවත ඇන්ජලෝට ක්‍රීඩා කිරීමට කැඳවන බවත්ය. ඒ වගේම සකීබ්ගේ මේ ක්‍රියාව ගැන බොහෝ ක්‍රීඩා විචාරකයන්ද අප්‍රසාදය පළ කර තිබුණා. පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් වන කම්රන් අක්මල් ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්තුරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වුවා. මෙවැනි සිදුවීම් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකර බවයි. මැතිව්ස්ගේ දෙවියම ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පැවසුවේ මේ දෙවියාමේ සම්පූර්ණ වැරද්ද විනිසුරුවන්ගේ ඇති බවයි. මැතිව්ස් දෙවියගේ ක්‍රීඩකයෙක් ලෙස නම් කරන අවස්ථාවේ ඔහු විනාඩි දෙකක් වැය නොකර තිබූ බව තමයි වැඩිදුරටත් මෙන්ඩිස් පැවසුවේ. මැතිව්ස් දවාගත් බංග්ලාදේශ නායකයාගේ අදහස නම් මහත්මා ක්‍රීඩාවෙන් ජයග්‍රහණ නොලැබෙන බැවින් නීත්‍යානුකූලව ක්‍රීඩා කර ජයග්‍රහණ ලබා ගැනීමට ඔහු උත්සාහ කරන බවයි. ඒ වගේම සූර්යන්ගේ කුසලානයට සුදුසුකම් ලැබීමට මේ තරගයේ ජය බෙහෙවින් වැදගත් වන බැවින් මහත්මා ක්‍රීඩාවක් ඔහුට අවශ්‍ය නැති බව තමයි ඔහු සඳහන් කළේ. මේ අතර මේ සිදුවීම් සියල්ලටම මුහුණ පෑ මැතිව්ස් පැවසුවේ මේ සිදුවීම වීමට පෙර සකීබ් ඇතුළු බංග්ලාදේශ කණ්ඩායමට ඔහු ගෞරව කළ බවත් මේ සිදුවීමෙන් පසුව ඒ සියල්ල වෙනස් වූ බවත්ය. ක්‍රිකට් නීතියද ක්‍රිකට් ජීව ගුණයද වඩා වටින්නේ කුමක්ද ඔබේ අදහස කියන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.